මේ ආණ්ඩුව බලයට එහෙම වෙලා අපි 2019 ජනාධිපතිවරණය නිසා මහමෙත වෙලාවේ ඕන් ඇත්තම ප්‍රධාන සරම්බාර තුනක් උඩ තමයි ජනතාව ආමන්ත්‍රණය. එකක් තමයි මහබැංකු වංචාවේ හෝටිකාරය කරනවා කියන්නේ. ඒක වුණාද? ඒකක් නැහැ. ඊපස්සේ යනවා කියලා තමයි පාස්පෝර්ට් ප්‍රහාරය ලොකුවට තොරවල් කරනවා. පාස්පෝර්ට් ප්‍රහාරයේ වැරදිකම් වලට දඬුවම් දෙනවා කියලා. අද වෙනකොට ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැන උත්තරේකුත් නැහැ. ඊට පස්සේ දැනුවත් පන්තියට මේ රටේ ව්‍යවස්ථාකාරයෙක් නැත්නම් පාලනයට ඉඩ ලබා දෙනවා කියන තොරතුරු ගැන ඒක තමයි වියත්මක කියන කෑම. සියලු තුන නොමිනේෂන් දුන්නා. මුළු සමිනේෂන් ඒකට දුන්න ආයෝජන ඔක්කොම සියලු තුන නොමිනේෂන් දුන්නා ඒ කාණ්ඩය. ඒ සියලු තුනම මිනිස්සුන්ට දුසාලා දැක්කෝ. ජනතාව අපේක්ෂා කරනවා. මම හිතන්නේ මෙතනක් තියෙනවා. එතන ඡන්දෙදී බය ඇත්ත ගන්නවා තම බලපොරොත්තු වෙන්නේ. නමුත් අද ඒ මහත්වරු ඉන්නේ කොතනද? මම කියනවා අද ඒ කොල්ලෝ අර පාදක ජාවාරම් වල දේශපාලන ඇතුලේ දියලෙමි පවතිනවා. මම නම් කියන්නේ නැහැ මගේ සමහර වෛද්‍ය සංගයෝ නිසා මම ඒක බුද්ධිමත් නම් කියලා හදාගත්තේ නම් ඔවුන්ට ඡන්දෙදී ජනතාවගේ අපේක්ෂා අතෝ විතරක් නැහැ. ඔවුන් අර පෞල් ප්‍රභූ පන්තියේ සිටින කොන්ත්‍රාත්තු ව්‍යාපාර කරනවා තමන්ගේ කාර්යාලතු ඡන්දදායක අපේක්ෂා වෙනවා. ඔවුන් මොකද කරන්නේ? අර පාදක ජාවාරම් කාර්යෝ ඇතුලේ දියනවා. ඒ නිසා එහෙම නෙවෙයි යන්නේ වෙන්න ඕන. වේදිකාවල සරසන විදියට දැවවත් මිනිස්සු එක නෙවෙයි වෙන්න ඕන මිනිස්සු. මේ රටේ ව්‍යවස්ථාකාරයේ විධායක ඉඳලා ප්‍රාදේශීය දේශපාලන වෙනතුරු සම්මකාර මණ්ඩලයේ ඉඳලා රාජතන්ත්‍රයේ තානාපති සේවය වෙනතුරුම දැනුවත් වැඩේ තේරන දක්ෂතාවයේ කුසලතාවයේ තියෙන මිනිස්සු ටිකක් බලයක් අත් කරගන්නවා. මේක තමයි වැඩේ. මේක තමයි විප්ලවය. ඒ විප්ලවය අපි කියන්නේ ප්‍රධානවාදී විප්ලවය, මතවාදී විප්ලවය, අනුසාරවාදී විප්ලවය නෙවෙයි. මතවාදී විප්ලවය අනේ මතවාදී විප්ලවය සිදු කළ යුතුයි. එහෙම නැත්නම් අපේ දරුවන්ට මේ රටේ ඉන්න හිතරයක් නැහැ.